සම්බුදුසරණයේ පින්වත් ඔබ හැමදිනාටම. පින්වත්න්නේ ඔබත් මමත් අපි හැමදිනාමඉතාමත් භාග්‍යවන්තයි. මන්ද අපි හැමතිනාම දුරලබූ මිනිස්සන් භවයක් ලැබි තියෙනවා. එවකෙන්ම දුරලබ ශණසම්පත්්‍යයකොත් ලබා ගෙන තියෙනවා. එවකෙම අදශයෙන් දුරලබූ බොුද්ධුව පාදකාලයක අපි හැමතිනාම උපත ලබා තිබෙනවා. එනිසාවිෙන්, මේ දුනලබෝ කාරණාවන් තුළම සම්පූර්ණඋුණුාපේ හැම දෙනාම දෙෙතරම උත්සකවිය යුත්තේ උතුම් වූ ධර්මාපෝතය වෙනුවෙන්මයි. ඒ වෙනුවෙන් පින්වත් ඔබට මග කියා දෙෙන යොගයේ කල්ල යාන මිත්‍රයාණන් බෞද්ධ්‍යහාරෝපවාහිනිය සුපින්වත් ඔබෝත සන්නවතනය කරන විවාධාපන්න ධර්ම දේශ්නා මාලාවේ තුන්මනතිගහැරුම බිලිසි නාරම්ම කරන්නටයි සූධානම. මෙයවුතුම්මූ දේශනාව වෙනුවෙන් අදත් දම්සුභාමන්්ටපේට වැඩමකොට වැඩහිතෙන පින්වත් ස්වාමින් වහන්සේ, බේරිකම බෝතලේ කනිතුලා කළ අරන්න එස්සේ නාස්සනාත ඉපති පූජනීය තල්කමුවේ සුදිහිරාණන්ද පින්වත් ස්වාමින් වහන්සේ. අපි පළමුුවෙන් සාතුනාතනන්වා නමස්කාරපෝරකෝ පිළිකනිමු. අවසරයි අපේ හාමුදුුවනේ. සාධෝ සාධෝ සාධෝ. වත්න්නේ අද දේශනාාව වෙනුවෙන් දායකත්ය ලබාදයක් කටයතු කරනවාටDP. විජෙස්සිංහ අනුමාාවවෙජිසිංහ සහ ඒ සහෝතර සහෝතරයන් ප්‍රධාන පෙන් අත් පිරිස. විශෂයෙන් මේ හැමදිනාම බලාපපුරොත්තු වෙනවා දැනට සිම් වසරකට පිරමිලකය ඔයන්දන පැරකුම් ාවතී පදිංචිව සිටි රයුණුකා වැරල්ලකම් වෙනවියට පෙන් අනුමෝදන් කරන්නට එවකීම රටට දයට විශාල මෙහෙවරක් ඉටකොට අපාත්්‍යය පදහළ සීලූම සදහ වන්දනීය පූජනීය ගරුතර බහස්සංගරනට පින් අනමෝදන් කරන්නටත් මේ පින්න්නත් පිරිස බලාපොරොත්තු වෙනවා. එවගේම සුජීවත්ව සිටින සීලූම නැදෑ හිතමිතුරවන්ට එක්මන් බවයක සුඛ සහකත පිටිපදාවෙන් උදුම් වූ ධර්මාබෝධය ප්‍රාර්ථනා කිරීම. එවගේම දැන්ඩ ලෝකය ව්‍යාපතව පබවතින කොරෝණා වසංගත තක්වයේ දරමයිවාය ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්ත් පිරිස මේ. අරමුණන් අතර සඳහන් කරනවා. ඒමනම් ඒ පෙන්වත් පිරිස පින් අන මුදන් කළ රේුණුක වැල්ලකම් වෙනවිට මේ පින් අන මුදන්බේවා එතුමිය ගේ සංසාරක බවගමන යහපත් ලිස කෙටිකරගන්නට මේ මෙනවයට මේ පින් හේතුවාස්සනාවේෆායි ප්‍රාර්ථනා කරමින් අපි මෙදේශනාව මෙතැන්සිට සිදු කරන්නට ෆින්වත් තලකම වේ සුදිහිරාණන්ද ස්වාමින් භහාසයට ඉතාමත්ම ගෞොරවෙන් ආරාතනා කරමු අවසරයි අපේ හාමුත්‍ර වනේ නමෝතස්ස භොගවතෝ වරාතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භොගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භොගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒකං හිසච්චං නෑ දුතිය මත්තිී යස්මින් පජානෝ විවදේ පජානන් නානාතතේ සච්ඡා නිසයන් හුනන්ති. සස්මාන ඒකං සමනා වදන්ති ති පින්ගතුන අදත් කතවස්ස ප්‍රකරණය මුල්කරගෙන සිදු කරනු ලමට ධර්මාණු ශාසනාව ධර්ම පාඩම වැඩසටහන අපි පටිගත කරන්නේ කොටිකා ගොඩ රාජමා විහාරයේ දී මාතර ගොඩ රාජමහා විහාරස්ථානයේ දී ඒ පින්බිමේදී ඒ වැඩසටහන පටිගත කිරීම සඳහා අශ්‍ය කරන පහසුවිහරණ සලසාදීම පිළිබඳව කොටිගොඩ රාජමහා විහාරෙහි විහාරස්ථාන දීපති නායක මහිමියන් වහන්සේට බොහොමත්ම පින් දෙෙමින් අශිර්වාද කරනවා. එතකොට අපේ කතවස්සුප්‍රකරණය මුල් කරගෙන මේ දේශනාව පවත්වන්නේ මේක තුන්ගෙන දේශනාව පලවෙනි දේශනාවෙන් අපි ඔබට කියලා දුන්නේ. කතවාස්සු ප්‍රකරණය පිළිබඳව නිදසුනක්වාගේ අරගෙන ඒකේ ඇතුලාන්තේ මෙහෙමයි කියන වගත් කතවාස ප්‍රකරණය බගේ ග්‍රන්ථයක් සූත්‍රපිටක අනුසාරයෙන් විශේසයෙන්ඒවාගේ ග්‍රන්ථයක් සකස්වීමට ඒවාගේ ධර්ම කොට්ටාසයක් සංස්කරණය වීමට ත්‍රපිටකය අනුසාරයෙන් හේතු පැනුනේ පැනඩගුණ කොහොද කියන කාරණයක් අපි ඔබට විස්තර කරලා දුනක් හෙටියෙන්. එහම කරලා අපි දෙවැනි දසනාවේදී ඔබට කතවාස ප්‍රකරණයට කතවාසුර ප්‍රකරණය ඇතිවීමට තුඩුදුන්නු ස්කන්ද ආයතන ධාතු ඉන්ද්‍රීිය ආරය සත්‍යයාදී වසයෙන් ඇති මේ යථහර්ථය සත්ත්වය පුද්ගලයා කියන එක ඒ විවහාර මාධ්‍යත් එක්ළ විහා විවහාර කරන ක්‍රමයත් එක් කළ එක වෙන් කරලා හඳුනාගත යුතු මිසක පරමාර්ථය කියන්නේ සම්මුතියට සම්මුතියම යථාර්ථය කියලා එහම හඳුනාගන්න නැත්වේ කලවන් කරලා ආලෝලනය කරලා වරද්ධ වල ගත්තු අවස්ථාව පැහැදිලි කරලා ඒකන් ධ අයතන දහත් වාරය සත්‍යය පරමාර්ථ ධර්ම පිළිබඳව යම් ආකාරයක විශ්ලේසනයක් පරමාර්ධර්ම එකසේ හැත්තෑවයි සිත් අසුනමෑ චයිසික බනත් දෙකයි අට විසිරූපය නිර්වාණයයි කියලා එතකොට ස්කන්ද කියනකොට ආයතන කියනකොට ධාතු කියනකට ආර්ෙසත්ය කියනකොට ඉන්ද්‍රිය කියනකොට මේ පරමාර්ධාරම වලින් කොයි කොයි එකදඒ කියන්නේ නිලසනක් වසින් රූප ස්කරූපස්කන්ධයෙහි චක්කුරෝපය චක්කා ඇතනය වෙනවා. චක්කුරෝපය රූපස්කන්දෙට ඇතුළත් වෙන්නේ චක්කුරෝපය චක්කු ධාතු වෙනවා ක්කවරෝපයේ චක්කු ඉද්‍රී වෙනවා යනාදී වැසයෙන් අපි ඇරගෙන විස්තරයක් කළා ඒතික පටලොවා ගන්න නැතුව කෙලින්ම පරමාර්ත ධර්ම මේ ස්කන්ධ ආයතන ධාතු වාර්ය සතතිවට සමස්්‍ය පරමාර් ධර්ම එකසිය හැත්තව මේ ස්කන්ධ පාට ආයතන දුොලාට ධාතුධාරට ඉන්ද්‍රී විස්සට ඉන්ද්‍රී විසි දෙකට දේකගන්න ආකාරය පිළිබඳව ඔබට හඳුන්ුවීමක් කළේ වෙන කුමක්කොත් නිසාසන ඉදිරියට යන්නේ මේ පණසතක් වූ පරමාර්ථධර්ම පණසතක් වූ පරමාර්තර්ම සත්ාස සත්ත පාස සත්ත පඥ්ඥාස කියලා. පනසතක් වූ පරමාර්ධර්ම කිය කිය යන මිසක ඒ එහ පරමාර්ධර්ම සමස්්‍යේ එකසි හැත්තව මැරගෙන මේ ඒ මේයි මේයන්න ඇය කියල විස්තර කරන්නේ නෑ. එනිසාතමයි ඒ අබෝධයට මුලින් ඇතිකර දීමට අශ්‍ය කරන නිසා. ඒ පරමාර්ධර්ම චතුරාර් සත්‍යය වසයෙන් අපි බැදුවේ නෑ. කතාාස්ු ප්‍රකරණන ස්කන්දවසයෙන් ආයතන වසයෙන් ධාතුවාසයෙන් ඉන්ද්‍රීවාසයෙන් යන නිසා. ඒ ඉස්කන්ද කියන කෝවාද ආයතන කියන්නේ ධාතු කියන්නේ ඉන්ද්‍රී විසි දෙක. ප්‍රමාර් ධර්මලින් කොයිකොයි එකද කියනන්නේ කපිය ඔබට විස්තර කරලා දුන්න ඒ ස්කන්දවල ආයතනවල ධාතුවල් ආර සතතිවල. ස්කන්දවල පරමාර්ධර්ම එකසි හැත්ත ඇවෙන් එකේ හැත් හැට නවයක් ඇතුළත්වෙන. පරමාර්ධර්ම හැත්තෑවම ආතන් දොල්හට ඇතුළත් වෙනවා පරමාර්ධර්ම එකසිේ හැත්තෑවම දහතු දහාට ඇතුළත් වෙනවා පරමාර්ධර්ම එකසි හැත්තෑවිෙන් දාහතක් තමයි ඉන්ද්‍රිය විසි දෙකට ඇතුළත් වෙන්නේ අන්න ඒ පිළිබඳව අපි විස්තරයක් කලා එතකොට මේ මෙන මේක අවබෝධ කරගෙන යන්ට ඒකංහි සච්චන්න දුෘතිය මත්ති සත්‍යකයි මේක ජාති අනුව ප්‍රදේශ අනුව උගත් කන්න උගත් අනුව ට පුද්ගලනුව බෙදන බෙල්ලක් නෙවෙේ මේ අතාාර්ථ ඒකං නිසච්චං සත්‍යයකයි. ඒ සත්‍යතමයි මේ උගන්නාන. නැ දෘතිය මත්තී දෙවැන්නක් නෑ. යස්මින් පජානෝ විවදේ පජානං ඒක අවබෝධ නොකරගත්ව ඇත්තෝ වාද විවාද කරනවා අපි ඇත්ත කියන ඔයඇත්ත බොරු කියනා අනික ඇත්තො කියෙන ඔයත්ත කියන එකයි බොරු අපි කියන ඇත්ත කියලා මේ විතියට විවිධ දෘෂ්ටි, විවිධ අදහස් විවිධ සංඥා ළරවා ඉතින් ඒසියල්ල තුළින් යථාර්ථයනං එකයි ඇත්තනං එකයි. අන්නේ ඇත්තාවවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම එලි පෙලි කරමින් තමයි අප මේ ඉස්සරහට යන්නේ ධර්මය විනේ සම්බන්ධයෙන් කොයි කාලෙකටත් වඩා මති මතාන්තර මත බේද හතුපි පෙන්නවාගේ මතුවෙන කාලෙක. පරයාාපති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන සුටම චින්තාමය භාවනාමය කියන සාසනයෙන් ඇත්වීමත් එක් තයි මේ භික්‍ෂ භික්ෂි උපාසක උපාසිකෙන සවුපිරිස තුළම මෙ වගේ දුර්ුමත සස්ව මත විදියට මිත්‍ය ආදහස් සම්යක් අදහස් විදියට මතු වෙලා එයන්නේ ඉතිං ඒක අප කරන්න තින එක දේ තමයි කුරුත් එක්ල වාදවිවාද කරණඩ යන එකනෙමේ මතවාදීව දුර්මතය ඩ්නය කිීම සුද් ුද්ධ වචනය ප්‍රාමාණිකත්වෙන් ඇරගෙන ඉදිරිපත් කිරීම ඒඒ සන්ධිස්ථානයක් තමයි මේ කතවස්ස ප්‍රකරණය තුළින් අපි කරනම දේශනා මාලාව පාඩම් මාලාව. එහෙමනම් අපි අද ඔබට විස්තර කරනවා. එදා අපි ඔබට බෝඩ්ඩ එකේ අ ඇඳලා පෙන්වා සුද්ධ සච්චිකට්ටය ඕකා සච්චිකට්ටය අ ඕකස් සච්චිකට්ටේ කාලාල සච්චිකට්ටේ අවය අව සච්චිකට්ටේ කිය අපි හතරක් විස්තර කළලා. ඒ හතර පිළිබඳව මතතියාගැනට කියලාම කියීවා සුදසච්චිට්ටේ කියනට කේවල තනිිකරම සත්ත්වයා පුද්ගලයා විදිට ස්කන්දායදියව ආයතනාදයට ගලපල විස්තරක්‍රම කරන ක්‍රමය. ඉළඟට ඕකා සච්චි කට්ටේ කියලා කියන කොට හැම තැනදම. රූපයෙහි වේදනාවෙහි සංඥාවයි ඔය කෙනෙ සත්තුවය ඉන්නවාද කියලහලා යන කාරණය. ඉළඟට කාල සච්චි කට්ටේ දයක්පයනවා, අතීත වර්තමා අනාගත තුන් කාලට ගන්නොට ඒ සත්වයා පුද්ගල, එදා බ්‍රහමණය අද ්‍රහමණය ඉන්නවාද එ දා අක්ෂශ්‍රය අදත් ඉන්නවාවද අදීවසෙන් ඒ හැම කල්ිම සත්ත්වය ඉන්නවා කිය දුර්මාතය දුරලීමට කණ්ඩනය කිරීමට යන දේශනා උපදෙස්මාලා. ඉළඟට සබ්බේසු කියලා කියනකොට එකර සබත්ත කියනකට ටිකක් සමානයි, හැබැයි යම් වෙනසක් තියෙනවා ඒකත් තරවිදිියයට රූපාදිය කරෙහි. හැම තැනම මේ සත්වය පුද්ගලයා ැබෙනවද කියල දක්වන ක්‍රමේ එතකොට ඕකේ යන ක්‍රමයත් එක් ක අපට තියෙනවා මේ ඔය සච්චිකට්ට හතර තියෙනවා. ඔය සච්චිකට්ට හතරේම තියෙනවා සකවා පරවාදීන්ගේ දුර්මතය දුරලීමට කරන වාද ඉළඟට පරවාදීන් සකවාදීන්ට අභූතයෙන් කරන චෝදනා. ඉතින් මේ ඒ ඉස්රට යනකොට පල ඒ අන ක්‍රමේ පිළිබඳව අපි දැන්වන්න ඔොබොට මේ චාට්ට එක ස්ට්‍රක්ෂ එක ඇඳල පෙන්නනවා ඒ වචනාර්ථත් ඒව ගැලපෙන ආකාරයක්ත් හොඳට මත තියාගන්නහෙම හොඳ මත තියාගත් නැත් නම් මණඩසට හොඳට හුරපුරුදු වෙලා තිබුණ ැත්නම් අරතාවස්සූ පන්සේ පන්සියේ එන සූත්‍ර පන්ස පන්ස එන කතවස්සු දෙසේ දාහතක් තියෙන මේ ඔබට තේරෙන් ඇැතුයි අපරාදයක් මොකද මෙචර් මහසු ල අපි කියල දෙන එක එක තේරුම් ගත්ති නෑ කියල කෙනෙ එක හරි අප රාධයක්. එමනම් අපි ඒක ඔබට ඇඳ ලියල පෙන්න්නන්නට දැන් නැවතවතාවක් ඉදිරිපත් වනවා. අන්න බලාන්ට දැම් දැනට ම මක්කනවා පලවෙනි එකට අප න එස්සැලකියපුටිකේ ඔබට මතගතියගට වශසමන් කෙටෙන් ියන්න නැවතවතාවක් කරක සුද්ද සුද්ද සච්චිකාට්ටය පලවිනිද දෙක ඕකාස ඕකාස සච්චි කට්ටය දෙක තුන කාල සච්චි කට්ටය හර තුන හතර අවයව අවයව සච්චි කට්ටය කට දැ මේ සුද්ද කියනට ඉදිලා තියන පාලිවාචනය කේවල හොද කේවල මේකට දාලා තිනවාචනය සබ් අත්ත පාලියම ලියන්නන් හොද මේකට එදිලා තියෙන පාදේ සබ්දා හැම කල්හි ොද මේකට ඉදිලා තියන සබ් බේසු ගේ අකුරු ස්සරන නැතිව එක කරන්න යන්න ඔය විදිහට යෙ දෙන්නේ පලවිනි එක අපි ගන්න ඕන්න සුද්ධ සච්චි කට්ටයෝ සුද්ධ සච්චි කට්ටය එකන මේ ද මේක දෙකන මේ තුුණේ මේක හතර හද සුද්ධ සච්චි කට්ටය මේක බෙදිලා යානවා පංචකය එකකි ලැකක් තියෙනවා. ඒක කියන්නේ සුද සචිකට්ටේ අනුලෝම එක ලකයන්නේ සකවාදීන් පරවාදීන්ගෙන් ප්‍රශ්න කරන තැන. පුග්ගොලෝ උප ලබ්බති සච්චිකට්ට පරමත් තියෙන. ඒක තියෙන ඔන්න ඉස්සරෝම දැම්ක පංචකයක් කියන ඔන්න බලන්ඩේ මේකට කියනවා ක තියෙනවා අනුලෝම අනුලෝම පංචකය කිය ලක් තියනවා. අනුලෝම පංචකය කියලා කියන්නේ පිළිවෙලටම කාරණා පහේ පහක් අන්තර්ගත වෙලා තියෙනවා. කාරණා පහක්. ඒකයන් ඉස්සරලාම ඔන්න සකවාදීන් අහනවන එකට සකවාදීන් අහනවා පුග්ගොලෝප ලබ්බති සච්චිකට්ට පරමත්තියෙන. පුද්ගලයා සත්‍යාර්ථ ප්‍රමාර්ථ වසිං ඉන්නවාද ඒකට කියනවා සකවාදී පුච්චා සකවාදී පුච්චා එතකොට ඊළඟට දැන් ඕක සකවාදී අහනවා අහලා එතකොට අරගොල මොකද කියන ආමන්තා කියනවා ආමන්තා කියන්නේ එසේ සත්‍යාර්ථ පරමාර්ථ වසෙන් සත්‍රිය ඉන්නවාද කියලාන්න සකවාදිී හනකොට පරවාදිීන් ගේ උත්තර එසේය සකවාදිී ඉනාට කියනවා ඔන්න සකවාදීන් පස්සන කරුණ සකවාදී අනුයෝග කියල එකක් තින ඉළඟට අනුයෝග ඒකේ තේරුම සකවාදීන් ඊට පහසේයහනවා සත්‍යර්ථ පරමාර්ථ කියලා කියන්නේ ස්කන්ද ආයතන ධාතු ඉන්ද්‍රිය යනාදී ධර්මයි. ඒ ධර්මතා අනුවගත්තට පස්සේ සත්වයා පුද්ගලයා ඉන්නවද. ඒකඇන ඉස්කන්දත් තියෙනවා සත්වයයත්තින්නවා. ආයතනත් තියෙනවා සත්වය අත්තින්නවා. එතකට දැන් ස්කන්ද පාටනය සත්ත්වයා කියෙ. දැ මේත්තෝ කියවනනි සත්‍යාර්ථ පාර්තමාර්තව සත්වය ඉන්නවා කියලා කියවනි දැ මෙතැන දි්‍යානෙ එතකොට අයනක් රෝපේදනා සංඥා සංකාර විඤ්ඥාන ස්කන්ද පහත්තියනවා තව සත්ත්වයකුත්තිින්වාද කියෙහනවා. ඉස්සරලා කෙටිං හන කොට සත්‍යාර්ථ පරමාර්ත වසය සත්වයෙක් ඉන්වාදි කියලා ඕ කියලා කියනවා. ඊට පන්සේ හානවා ඉස්කන්ද කියන රෝපේදනා සංඥා සංකාර විඤ්ඥාන ආයතක කියන්නේ මේවා ධාතු කියන්නේ මේවා ඉන්ද්‍රය කියයන්නේ මෙව්වා. ඒ අනුව එතකොට රෝපත් තියෙනවා වේදනා සංඥා සංකා රවිං්ඥාන පංචස්කන් දත් යෙනවා සත්වයත් ඉන්නවද.ඒ පංචස්කන් දාදී ක්‍රමයට විග්‍රහ කනට සත්ත්වයක් කියන පුද්ගලයා ඉන්නවද දක්නට ලැබෙනවද දක්වට පුළුවන්ද. එතකොට කියනවා මේහ අහන එක තම අසකවාද අනුයෝගෝ කියල නෙ එතොට මේගල් ලොක් කියන ොහෙවත්. ඒවන් වත්තබේ කියලෙන එසේ නොකිය යුතුයි පාලි වචනකැෙන ඔබ හිතන්ඩ යනට එපා මංඟ රබට නිදසුනාගේඩ අවශ්‍යනනිසාම කියැන එහම නොකිය යුතුයි කියල කියවා එතකොට දැන් දැම් මෙතකොට ඔන්න සකවාදීන් කියනවා ආජානාහි නිග්හං මේකටික රත් සකවාදීන්ගේ නිග්‍රහය කද ආජානාහි නිග්ගහන් කියලා කියවා එට දැම් එක බලන්ට දැන් අනුුවම පංචකයදැ එකයි දෙකයි තුනයි තුනයි ඇට තව එඩපැ කොටසක් ඕක තියෙනයි ළඟට අනුලෝම ආරෝ ආු අනුලෝම පාපන අනුලෝම පාපන සකවාදන්ගේ අනුලෝම පාපනා කියලා කියන්නේ මේක කියනවා ඔය ඇත්තෝ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් පුද්ගලයක් ඉන්නවද කියලාහනකොට ඔවු කියලා කියනමු. ඊළඟට සත්‍යාර්ථයේ පරමාර්ථය කියලා කියන්නේ ස්කන්ධායතනාදී ඒ අනු සත්වය ඉන්වාද කියහනට කොඇත්තව කියන සත්වන්නේය කියලා කියන. ඉටිං ඔත්ත පසත්ත්‍යාර්ථ පරමාර්තවයෙන් සත්වයා නෑ කියලා කියනවනං. සත්‍යාර්ථය පරමාර්ථය කියලා කියන අන්න ඒ එක තමයි මේ කියන පාපන කියනවා නම් කියනවා නම් සත්‍යාර්ථ පරමාර්ථය වශන සත්වය ඉන්නවා කියලා කියනවා නම් හඳ කියනවා නම් කියනවා නම් සත්‍යාර්ථය පරමාර්තය කියලා කිය ස්කධා ධ ස්කන්ධායතන ධාතු ඉන්ද්‍රිය ඒ අනුව සත්වය පුද්ගල ඉන්නවා කියලා කියුතුයි එට ඔයත් කියනවා සත්‍යාර්ථ පරමාර්ත වසය සත්ත්වයා ඉන්නවා නමුත් ස්කන්ධාදීවාසයෙන් ගන්න කොට එක නෑ කියලා කියනවා. එටොට ඔඇයත්තන්ගේ මුල් කියපය එකත් එක්ල අගේ ගැලපෙන්න්නේ අග කියප එකත් එක්ළ මුලෙක් ගැලපෙන්නේ. ඒනිසා ඔයත් ඔයත්ත කියපුදේ මිත්‍යාවක් ඔයත් ඔයත්ත පටලගෙන තියෙන්නේ කියලා ඔන්න ඕකට තමයි අනුලෝම ආරෝපනා අනුලුවම ආරෝපනා කියරෙන වරද පටෝනවාකිෙලීම. මෙතන අහනවා මෙතන කාරණය පැහැදිලි විස්තර කරලාහනවා ඉළඟට නිග්‍රහය කරනවා. එත නිග්‍රහය කිරීමට හේතුව කියනවා ඒ නිග්‍රහය තහවුරු කරනවා. ඒ නිග්‍රහය ඔගලු ඇතු වැරදි කියලා වර්ද පටෝන අරෝපනය කර වර්ද පටෝනවා. ආනු ඔය විදිහයට තමයි මේ කියෙන්නේ මෙන්න ඕන් මෙන මේක තමයි කියන්නේ සුද්ද සච්චි කට්ටයේ අනුලෝම පංචකය කියලා කියෙන මෙන්න මේකට තමයි. අනුලෝම පංචකය අනුලෝම පංචකය. දැන් මට අනුලෝම පංචකය. එල මේ කෝන්න මෙහම තවකුත් ගණඩත්ව නම ඒකේ අමතයෙන් අර්ථයයක් කිය නෙ නෑ එකන්ද මෙතැනදි පටිලෝම පාපනනා පටලෝම ආරෝපනා කියලා දෙකුත් මේ දිට තියෙනවා. ඒකෙන් කියන්නේ ත ස්කන්දාායතන ධාතුවාරය සත්‍ය අදවස සත්වයක් නැත්තං. ඒ එනවා පරවාදීන් සකවාදීන්ට දෝශරෝපණය කරන අවස්සාවදී. මේකේ ඔන්න මේ ටික තමයි අනුලුවෝම් පං්චකය. අනුලෝන් පංචක කියලා කෙන මේකයි. දැන්න මේටික හොඳට මතක තියන්නට ඕනේ. මේ යන වාදක්‍රමය අනුවර ස්කන්ධාදී වසයෙන් සප්‍යය මේක පටවාගෙන තැන්ගලි තැංගලද මේක හොඳදට මතක තියන්නට සකවාදී පුච්චා කියල කියෙනෙ. තේරවාදීන් මහායනාදී අරම ධර්මය. පිබඳ ප්‍රවනාත්වයක් නැතු හිට ප ඇත්තන්ගේ අහන ප්‍රශ්නයතකොට සකවාදිී පුච්චා පුච්චා කෙන විචාරම සකවාදී අනයෝගෝ කියලා කියන්නේ විස්තර කරලා ඒගොල්ලො කියපු දේ ගැනතා විස්තරයක් කරන අපු ප්‍රශ්නය ගැන විස්තරයක් කරන හැව සත්‍යාර්ථ පරමාර්තවයි සත්ත්වය ඉන්නවාන්ද හි කෙටිින් හනවා සකවාද අනියෝගෝ කියලා කියන්නේ තේරවාදී අරක විස්තර සහිත වහනවා ත්ය පුද්ගලයා කියලා ැන ස්කන්දාා යතනාදිය ඒ අනුවත්ත්‍යය පුද්ගලයා ලැබෙනවාද කියලා දකින්න ලැබෙනවාද කියන යනම ගත්තර පස් විශේෂස කරන. එතකොට නෑ කියනවා. එතකොට මේ මෙතරප සකවාදීන් ඉස්සරලා ඇහැවම ප්‍රශ්නය සරල මේ කෙටයෙන්සා ගැමුරින් ටකටයෙන් සහ පුළල්ුව තතුර එගොලන්ට එක වරදව ගත්තු වගේ මෙතන දියොම කරලා දෙවැනිිය අවස්ථාවේද කියනවා. ්‍රහ පිගන්න කිය මොක මුලින් ප ගේ ත්තෙක් ගැලපෙන අග කියප්ක මුල තක් ගැලප නිසාස එක කියනේ සත්‍යයාර්ථ පරමාර්ථවාශයෙන් සත්ත්වයා නෑ කියලා කියීවනම් ඉන්නවා කියලා කියීවනං සත්‍යාර්ථය පරමාර්යක යන ස්කන්ධාදේ ඒයනුව තින්නවා කියන්නටන. ඔකොල සත්‍යයාර්ථ පරමාර්ථවාසයෙන් සත්‍යවය ඉන්වාද කියලාහනකොට ඕ කියනවා සත්‍යර්ථය පරමාර්තය කියයන ස්කන්දාාදිය කියලා ඒයනුව ඉන්නවාද කියලා අනකොට නැ කියනවා එතකොට එනිසා මේ කෙදී මෙන්න මේක හොඳට මතකතියාගන්නට ඕන මේක අනුලෝම පංචක එක යන්නේ කෙලිම් සකවාදිී හපු පිළිවෙලට හපු පහේ කොටස එකයි දෙකයි තුනයි එකයි දෙයි තුනයි හතරයි පහයි පහේ කොටස. දැන් ඕක පැහැදිලිව නිරවුල්ල මනසර හරු වෙලා තිබුණන නත්නම් මේ ඉස්සරට යන එක තේරුමක්න නිසා මේක කතාාවස ප්‍රකරණය පොතට ගන්න පුළුවන් තියන ද ඉතින් ඔොට තර හැමත න මේ ඉන්ට්‍රෙට්ාදී ඇරගෙන මම් මේ උගානකට හොඳ ලාගන්න. එතකොට ඔයිටික එකෙන් හමාර කරනවා. ඊළඟට කොටසක් එනවා දැම් මේක සකවාදීන් ඔන්න තේරවාදීන් ඔන්න මේ කලානි මේක කරාට පස් දැන්වට අනුවම් පංචකය කියලා එකට හඳුනුනා. එතකොට මේ පරවාදීන් ඉදිරිපත් කරන ඒගොල්ලො නිවැරදී කියනවග සනාත කිරීමට උත්සහ ධරණ අවස්ථාවන් හතරක් තියෙනවා. ඒටිකට කියනවා පළවෙනි එක කියනවා පටිකම්ම චතුක්කය දැ අතනද සකවාදීන් පරවාදීන්ට තෙරවාදීන් මිති්‍ය අදුෘෂිකයින්ට හටික ඉදිරිපත් කලාට නිගහය පිළිගානියවූ මෙන්ට මේකයි ඕගලගේ වරද කියලාකිකට ඒගොල පිරිගත්තු කතාවක් නෑන. ඕ අපි පිළිගන්නන් කියල හෙමෙක් නෑ ඇතකොට. ඒ පිළිගන්න නැතුව ඉඳලා ඒගොල්ලො ඒ මුරන්්ඩු අදහසේම ඒගොල්ලො නිවැරදී කියලා දැ ඒගොල්ලෝ පරවාදී සකවාදීන්ට ඉදිරිපත් කරනවා තමන් නිවැරදිී කියන වග ශීර්ෂ හතරක්යටති. ඒ ශීර් සහතර තමයි මේ තියෙන්නේ සුද සච්චි කට්ටේ ඉළඟ කොටසේ න එකේ එතවට මේ පටිකම්ම චතුක්කය කියල පටිකම්ම කියලා කියන්නේ පිළියම් කිරීම වරදට පිළියම් කිරීම ප්‍රතික්‍රියාව ප්‍රතිචාර දැක්වීම වාගේ අර්ථයක් තමයි තියන පරවාදීන්ගේ ප්‍රතිචාරය ප්‍රතික්‍රියාව මොකද ඒගොල්ලො වැර දින ඒගොලො හරිකියන් දෙෙන්නෙමි එහහිම දිරිපතරන චතුක්කය කියෙන හතරේ කොටස කොටස චතුක පංචකක පහේ කොටස පහේ කෑල්ල ඒවගේ චතුක්කය කියන හතරේ කෑල් හතරේ කොටස ඒකෙන් හතරක් තියෙනවා. හතරේ සංචිතයක් කියන එකයි චතුක්කයි කියලා කියන. එතකොට මේකට පටිකම්ම චතුක්කය ඉළඟ තියෙනවා නිග්ගා චතුක්කය නිග්හා චතුකය කියලාකුත් තියෙන ඒ කියැනෙ එකගොල කියනවා අපි නිග්‍ර ලැබියයුත් න ඔය තු නිගහ ැබිය යුත්තව. තරවාදිින් කියනෙ. ඇත් ම ඔට ස්රගෙන න්නම් ඉට පස්සෙ තියෙනවා උපනය චතුක්කය කළ එකක් උපණය චතුක්කය ඊළඟට තියෙනවා නිගමන චතුක්කය මේ වචන අප හුවාචනම තමයි ඒ අර්ථයයට තමයි විනාර්ථයක් ව වගේ ඇත්තේ නෑ නිග්ගහ කියලා කියන්නේ අරවිදියට මේ පරවාදීන් කරන නිග්‍රහයක් උපනය කියලා කියන පමුණුවනවා සකවාදීන් වැරදිී කියන තැනට පමුණුවනවා. නිගමන කියලා කියන්නේ සකවාදීන් වැරදි අපි හරි කියලා මේටිකේ කථනායක පරවාදිීන්. දැන් ඉස්සරලා කියපු එකේ කථනායක පච්චාදී වසයෙන් අර පංචකයෙහි ඒකටාවේ සකවාදීන් සකවාදිීඒක කතානායක මේක පරවාදිීන්. පවාදීහ හෙමයි එන්නේ දැන් මේක මඹබොට තෝරනවා. පටිකම්ම චතුක්කය. ඔන්න දැන් පටිකම්ම චතුක්කය පටිකල්ම චතුක්ක ඉස්සරලාම පියරගෙන මේකේ පරවාදීන් ඉිදිරිපත් කරනවා. පරවාදී. පරවාදීහු කියනවා? එඉකොට ස්කන්ධායත නාදීවසයෙන් ගත්තට පස්සේ එමනත්තන් සත්‍යාර්ථ පරමාර් වශයෙන් ගත්තට පස්සේ, සත්වයා පුද්ගලයා නෑ කියන්නේ කොහොමද. ඒ ගොල්ල කියනවා අත්තිපුග්ගොලෝ, පරවාදිී ඉදිරිපත් කරන කතාව. අත්ති පු්ගොලෝ අත්ත්‍ය හිතාාව පිපානෝ. අත්තිපපුග්ගලෝ පරිහිතායි පටිපන්නෝ. අත්තිපපුග්ගොෝ අත්ත හිතයි පරිහිතාවයි පටිපන්නවා කියලා. අර සූත්‍ර කොටසක්ක අරැගෙන දැන් මේගොල්ලො කියනෝ නැත්තමකොද. මේ තින් සාම පුද්ගලය සත්වය පුද්ගල ඉන්නවා. තමාගේ යහපතු දෙසා පිපැදපු පිාදින පුදගලේ ඉන්නවා කියලා බදුරජන් දේශන කලති පුද්ගලෝ හතර දෙනෙක් ගැන කියලා තින්. අම තම පායන තම ජති පරායන ජති තම පරායන ෝති ජෝති පායනවා කෙලෝ කියල් තින අදුරෙෙන් අන්ඳුරට යන පුද්ගලයා අන්ුරෙන් එලියටයන පුද්ගලයා එලියෙන් අන්දුරටයන පුද්ගලයා එලින් ගෙලි ටන පුදගල අලෝකෙන් ආලෝකටන පුද්ගල කියලයි බදුරජන්ස දේශනා කරලතින්. එනිසා අපි කියපු කතාව හරි සත්ත්‍යයාර් පරමාර්වසි සත්වය පුද්ගලයක් කකින්නවා. කියලා ඕන දැන් පරවාදිින් කියන එහෙම කියලා ඕකෙත් තියනවා මේ පරවා අධින් ඉදිරි පත් කරනවා. අර ඉසල්ලකපු ආකාරයටම පරවාදී පුච්චාව තියනවා ඉළඟට පරවාදී අනුයෝගතියනවාඉළඟට පරවාදී පුච්චාව තියනවා අනුයෝගතියවා ඉළඟට තියෙනවා අරප ආපන ආරෝපනා දෙක තියනවාරෝපන නිග්‍රහය කියලා අමුතු වෙන්න ප්‍රතිකර්ම කිරීමග නති නිග්‍රහ කන වචන නෑ එතර මෙන්න මේ හතරක් තියෙනවා එතකොට ඔන්න දිට යෙදෙනවා මේක පටිකම චතුකයයන මේට තමයි එකඇන පරවාදීන් සකවාදීන්ට කරන වරද පිළිගණ්ඩර කියලා ගල්න්නට දැක් ඒගොල්ලන්ගේ දැක්මානුව ඇයත්ත වැරදි ඇත් මේ වරද පිළිගන්ඩ ඇත වරද්දාගෙන ඉන්න ඇත්තෝ කියලා සකවාදීන්ට පරවාදීන් එල්ල කරන අභියෝගය ප්‍රතිකර්ම කරගණ්ඩ කියලා කියන ඒක තමයි මේක මේේ හතරක් තිය ඇතකොට එලම් මංගේ තන ඔබට තේරට ඇති ප්‍රතිකර්ම කරගන්ඩ මේකට කියන ප්‍රතිකාර්ම පටිකම්ම චතුක්කය නිවැරදි කරගඩ වරද තේරුම් ග්ඩ කියල පරවාදීන් දැන් සකවාදීන්ට මෙම ඉදිරිපත් කරනමොකොද පුද්ගලයෙක් ඉන්නවා කියලා බුදුරජාන් දේශනා කරලා තිනවා එංසා පුද්ගලයෙක් නෑ කියන එක කියන්නට බෑ කියලා ඔන්න පරවාදිීන් සකවාදීන්ට ප්‍රතිකර්ම කරගන්ඩ කියලා ඔයත්තු වැරදිී කියලා කරුණු ඉදිරිපත් කරනවා ඉ පෙළ අනුව පේලියට මේ නය ක්‍රමේ තියෙනවා නය ක්‍රමේත් තිබුණට ප්‍රතිකර්ම කරගන්න කියලා කීවවාට සකවාදීට ප්‍රතිකර්ම කරගණඩ දෙයක් නෑ මොක සකවාදීන් කියන විදි හරි පරවාදීන් කියන විදි වැරදි. නමුත් අර ණය ක්‍රමයට අනු මෙහෙම දෙපැත්තම කරුණු ඔවුනොවුන්ට මේ කරුණුක් ඉදිරිපත් කනවා දැ මේකේ ඉළඟට තියෙනවා අපට මේ විදිහට මේනවා පටිකම්ම චතුක්කය වෙනට ඉළඟට පට තියෙනවා නිග්‍රහ චතු නිග්‍රහා චතුකය නිගහා චතුකේ ඒකද තේවාගේ තමයි අරවිදහයටම මේ විදිට හලා නිග්‍රහා අපටනෙවෙයි අප අපි නිද නිග්‍රහ ලැබියුත්තුවොනේ මේ ඔඇත්තු තමයි නිග්‍රහ ලැබියුතු ඔයතු තමයි ධර්මය විකෘති කරලා තියෙන අපි හරි පුද්ගලය සත්ත්වය පුද්ගලයා ඉන්නවා කියලා නිග්‍රහය සකවාදීන්ට පමණුවනවා. ඒ දෙවැනි අවස්ථාව. ඊළඟටෝකගේ තියෙනවා උපනනාය දැ උමං ඔබටක මේකේ ලොකු මෙ තියන වචනම ගණ්ඩ අර ඒ වරද තහවුරු කිරීමට. කාරණය තහවරු රීමට තමයි පටිකම් නිග්ගහ උපනය ඩිගම් කියනමේ හතරාකාරයකින් මේ මේ වචන හරභයක් දාලා තියන්නේ. ඒ කාරණය වඩා තහුරු කිරීමට නැත්තම්මේ අනුලුවම පංචකය කියනින් සකවාදී පුච්චා සකවාදී අනුයෝගෝ සකවාදී නිග්ගහෝ පාපන, ආරෝපනා කියනකින් මේ සම්පූර්ණයි. නමුත් පරවාදීන් යම් පැත්තකින් ඇවිල්ල සකවාදීන්ට ප්‍රහාරයක් එල්ල කරනවනං ඒ දුරුවල ප්‍රහාරේ ඒ නිශ්පල ප්‍රහාරේ, ඒ මිත්‍යා ප්‍රහාරේ එන්ඩ තියෙනෙ මෙන්න මේ ක්‍රමහතර පමයිතින්. එනිසා තමඒ වදුරටත් ඒ නොසගවා. නොවල හා. ගොලිපුත්ත හරතන් වහසේ ගොලන්ට එ ඩ පුලන් පරාලටි ක්කම දක්නවා. එතවට දැන් බලාගහිට පු කෙනෙකොට හාගීට ප කෙනකොට මහලොකු්‍රිපිටක ධර්මක් ඥානයක් නැති වනත් මේ පරවාදීන්ගේ ක්‍රමය වැරදි. පරවාදීන්ගේ නිග්‍රහය වැරදි නිග්‍රහයක් ඒ නිග්‍රහය ලබන්ඩ සකවාදීින් සදුසු නෑ. මේ පරවාදීන්ගේ ප්‍රතිකාර්ම කරගන්ඩෙ කල සවාදීනට කිවවාට සකවාදන ප්‍රතිකාර්ම කරගණ්ඩ දෙයක් නෑ ඒගොල ධර්මවිනිනයට වරපපුක්‍රමය නිවැරදි. ඒක පිළිසකර කරන්න දෙයක් නෑ ඒ ප්‍රතික්‍රියාවක් දක්පනට බෑක නිවැරදි. ඊළඟට ඊළංඟ අවස්සාාවේදී උපනය කියලා කියන්නේ මේ අරවිදියට උපනය චතුස්කය කියලා තියනන උපනාය චතුකය ඒ යනේ උපනෑයන යොමු කරනවා කියන එකන තකොට මේ සකවාදීන්ට යොමු කරවනවා ඇයත වැරදි. ඇ ත්තව පුදගලෙක් නෑ කියලකනේ ඉන්නව කිය බුදුරජාසි දිශ් කරලතින. එනිසා යොමු කරවනවා පනෑය කරනවා යොමු කරවනවා. එගට වරද යොමු කරවනවා. වරද පමුණුවනවා වරදර පමුණුවනවා. සකවාදීන්ගේ ප්‍රකාශනය වැරදිී කියලා පමුණුවනවා. වරදර භාජනය කරවනවා ආනු උපනෑ චතුස්ක. ඊලගටන නිගන චත්ද නිගමනය කරනවා කිය කියෙටතු වැද වැරදදිීමමයි. මේ එතකොට මේකේ පටිකම් නිග්ගහ උපණය නිගමන කියන මේ ඔක්කොටෝම් එන්න මේ කියන පරවාදී පුච්චා, පරවාදී, අනුයෝගෝ, පරවාදී පාපනා පරවාදී ආරෝපනා කියන ඒ ඒ අවයවත් උන මේේ නවා. එතකොට මේිම් නිග්ගහා උපනය නිගමන කියලා කියන්නේ හොදර මතකතියාගණ්ඩ ඒකෙ අමුතු අර්ථයක් නැහැ එක මයි කිය පිටින් පේන අර්ථම තමයි. ප්‍රතිකර්ම කරන්න ඔයත්තු වැරැදිහින්ද. නිග්‍රහයි ලබන්්ඩ ඔයත්තු වැරදි හින්ද. මේ සකවාදින්ට පරවාදිින් කියන්නේ ඉළඟට ඔයත්තට මේ වරද අදාළ වෙනවා ඔයත් මේ වරදට පත්වෙනවා උපනාා යොමු කරවවා. නිගමන කියලාැනෙ සාතික්න ඔයතු ඇරදි. හතේ පුද්ගලෙක් නැත්ත එනෑ මේ තියෙන බුද්ධවාචන කිය තර ඔන්නඔ වේ දිහට තමයි මෙන්න මේ ඒ හතරටම පරවාදීන්ගේ විචාරම පරවාදිීන් අර මොකද පරවාදිීන්ගෙන් ගහනවනීලකට ත්තෝ මේඒ සත්‍යාර්ථ පරමාර්ථ කියලා තියෙනහින්දම සත්ත්වය පුද්ගලයක් කියන එක නැද්ද කියලා නොනි. එතකොට අර සම්මුතියි පරමාර්තය කලවන් කරලාහන නිසා සකවදී උත්ර දිෙන සේ නොකේ තුයි. එට සකවාදිින් උත්තර දෙනකොට දැඟතට පවාදීන් නිග්‍රහයක් කරන ඔය තු විස්සල්ලකිව සත්‍යාර්ථ පරමාර්ථත වශයෙන් සත්වයෙක් පුද්ග පරමාර්ත වය සත්වයෙක් පුද්ගලෙක් නෑ කියලා දෙවනුවට සත්‍යර්ථය පරමාර්ථයක් කියලා දෙයක් තියනවා. ඒහින්දා සත්ත්වය පුද්ගලය කෙනෙක් ඇත්තෙම නැද්ද කිය හනොට ඇත්තුන හම නොකේතුයි කියලා කියවා.ට සකවාදී හෙම නොකේතුයි කියලකිීේ සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් දෙශනාවක් තියනෙනවක ඇත්තයි නමුත්. සම්මුතිදශනාාවකුත්තියනවා ඒ සම්මුතියයි පමාර්තය කලවන් කරලා ගත්තු නිසා තම එතනදී සකවාදීන් එසේ නොකිය යුතුයි කියලා කියන්නේ. එතකට ඒ ඒ අනොත්තමේ පාපනා කියන කෙන ඉතිං අරවිදිට පරවාදීන් වරද පෙන්ඩලා දෙනවා කියලා අමුතු දෙයක් කරනවා. එතකොට එහෙම කරලා යොමු කරබනවා තහුරු කරවනවා ඊළඟට වරද පමුණුවනුව කාටද සකවාදීන්ට. පවාී වරද පමමු ඇයත්තු වැරදි කියලා. මධ්‍යස්ත ඥානවන්තක් කෙනා තේරුන් ගන්නවා මේ වගේින් නියම නිග්‍රහයමොකක්ද අපට මේ නිග්‍රහයද ප්‍රශංසාාවද කියන එකනින් අපට වැදගත්වවෙන්නේ බුද්ධ වචනයට අනු කූලො කොතනද ඇත්ත තියෙන්නේ කොතනද මිත්‍යාව තියෙෙන් ඒකට තමයි මෙතැන දිමේ උත්සා දරණ එහෙමමං ඔන්න ඇත රඔබ මතකතියා ගන්ඩ මේ පටිකම් චතුස්කේටත් පරවාදිී පුච්චා පරවාදිී අනුයෝගෝ පරවාදී පාපනා ආරෝපන ඒ හතර අතා ඒත් ොටමයක පටිකම චතුස්කය බවට පත්වවෙන්නේ හතර කොටක් ඊළංඟට මෙතන දිවංකාව නිග්හා චතුස්කේ ඒකටත් පරවාදී පුච්චා පරවාදිී අනුයෝග පරවාදිී පාපන පරවාදිී ආරෝපනා එතකොට තමයි නිග්ගා චතුස්කේ වෙන්නේ එතකොට උපනෑ චතුස්කේඒකටත් මේ හතරම ඇතුලත්ව වෙත උපනෑ චතුස්කය එතකොට නිගමට චතුස්කේ කියනකොටත් මේ හතරම ඇතුළත් දෙෙනවා මේ හතර එතකොටේ චතුස්ක බවට පත්වෙන්නේ මෙන්න මේ හතරත් හතරනිසා තමයි චතුස්ක බවට පත්ෙන්නේ එතකොට පටිකම්ම එකටයි මේ නිග්ගායකටයි උපනයකටයි නිගමනයකටයි අමුතුවයෙන් නෑ මොකද මම කියවන එකම කාරණය පිළිබඳව තහුරු කරන්නටයි මේ වචන හතරක් පාවිච්චි කරන්න කියලා එනිසයි හතරම් පාවිච්චි කරනකොට අවය අවාසයෙන් ගණ්ඩ යන්නේ මේ හතරම තමයි එතකොට තමයි අරවිදිර පටිකම චතුස්කය මනිග්ා චතුස්කය පනෑ චතුස්කය නිගමන චතුස්කය කියන එක එන්නේ ති මම හිතනවා තේරෙන්ඩ ඇති තේරෙන්ඩ ඇති තේරුන් නැත්තන් මං දැ එකක්ත් නැවත 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 නැවතත් බට කියවාඒ නැවත නවත නවත මතුකර මකද අපි ගෙන ගන්නනොත් අපට මතකයි මේ මේ දැන් ගුරුවරය උගන්නෝ පමණින්මත් බැ තම මනස ගුරය කිය පු ක්‍රමයන ගුර දවක් පමණනේ තම මනුස නව නැවත නැවත එක මනෙකර තමන් මනසර හරපුරදු කරගන්නනට පුරදු කරගත්තර පැත් මේ අලුදයක්නව ගන්ක දෙයක්න ඒක හෙමයි කියලා තමටම යුතු යන දී ඒත්ව එන කල්ම තම මේ කියපු ක්‍රමේ ප්‍රගණ කරන්නට ඕනේ දැන් මේේ ඔය සුද්ද සච්චිකට්ටේ දැන් සකවාදීන් ප්‍රශ්නහලා පරවාදින නිග්‍රහයක් යනවානනි අජානාහි නිග්ගහන් කියලා අන්න ඒක තමයි ඔය මේ පෙළේ එනවා අට්ටක නිග්්‍රහ කියලා එකත් මතකතියාගන්ඩ මෙමලියන්නව කටල් ලේස් වෙනදී අ්ට නිග්‍රහ කියලම ගමු නිග්‍රහ අටේ කොටස කට්ටකනේ නි හනවෙෙන නිග්‍රහටේ කොටස නිග්‍රහටේ එන්නේ කහොම දන්න ොද මෙන්න මේ සුද්දසාච්චි කට්ටේ පරවාදීන් නෑ සකවාදීන් එක නිග්‍රහයක් කරනවා නිග්‍රහ එකයි අනුලොම පංචකයේද ඒළඟට යම් පරවාදි නුත් ීළඟට තවක්ද නිග්‍රහයක් කරනවා යි ඒ දිට සුද්ද සච්චි කට්ටේදී සකවාදීගෙන් පරවාදිීන්ටන නිග්‍රහය බල කියපෙදේ වැරදි වර්ද පිළිගනි කියල පරවාදිීන් ගිලකට සත්වය පුද්ගලයා නොලැබෙන්නේද ස්කන්ාතන දතු විරම දශනා කරපු නිසාම සොත්ව පුද්ගලිකර දේශනාවක් නැද්ද. එතකට පවාදිී සවාදිී කියෙන නැත්තන තියෙනව කියනවා එහ ආාන ඉගහම් බල ඉස්සල්ලක සොත්වය පුදගලෙක් නැ කියලා දන් ආයකන සොත්වය පුදගලෙක් නැද්ද ස්කන්ධදාාදිී වසයෙන් දෙසනකර නිසාම සත්ව පුදගලතාාව බොරුවක්ද හමෙක් ඇතම නැද කියරනකොට එසේ නොක යුතුයි කියනවා එතකට පරවාදිීන් සකවාදීන් නිග්‍රහයක් කරන ඇතකොට මේ මේ එත පරවාදිීන්ගෙන් නිග්‍රහ එකයි. එවිදිටම ඕකාසාච්චි කට්ටේත් සකවාදීන් පරවාදි නිග්‍රහයයි පරවාදී සකවාදීන්ට ප්‍රතිලෝම පංචකේදදි නිග්‍රහයයි ඊළන්ට කාලලාසාච්ිට්ටේදී. සකවාදීන් පරවාදිීන්ට නිග්‍රහයයි ඉලට පරවාදීන් සකවාදීන්ට නිග්‍රහයි ඊලාට අවය අවසාච්චි කට්ටේදත් සකවාදීම් පරවාදිීන්ට නිග්‍රහයයි පරවාදිීින් සකවාදීින් නිග්‍රහයි මෙ ේටිකට තමයි කියෙන අට්ට නිග්හ කියලා කියනවා. නිග්‍රහ අටේ කොටස කියලා කියනවා. ඔන්න ඔය කියන ත තවබට තාව එක කොටසක් නම කිීවෙන එකයන්නදන් මේ පරවාදීන් සකවාදීන්ගගේ ප්‍රශ්නහන වෙලා තියෙනවා. පරවාදීන් සකවාදිීන්ගෙන් හනවා පුද්ගලෝ පුග්ගලෝ නූපලබ්බදි සච්චි කට්ට පරමත් යෙන දැන් අපි ගත්තේ පු්ගලෝ උපලබ්බති කියලනෙ ඉලාට පරවාදීන් සකවාදිීගෙන් හනවා මේ සුද්ද සච්චි කට්ටයම මේක කීවෙන ඇතවම මේක කිව්වා මේකතාම කීවෙන පරවාදීන් සකවාදීගෙන් ප්‍රශ්නහන තැනැතිගෙනවා එද ඒක අවසානයේ දිත කොට පරවාදීන් අරවිදිර ප්‍රශ්න හනවා අහලා ජා නිග්හ ගෙන නිග්‍රහය පිළිගනිය වු කියලා සකවාදීන්ට කියනවා එතවට ඒකෙ තර පරවාදීන්ගේ පටිකම චතුස්කය නිග්ගා චතුස්කය නිග උපනය චතුස්කය නිගමට චතුස්කය කියන හතරයෙනවා ඒකෙ න සැකවාදීන්ට සකවාදින් තේරවාදීන් මේ මහා යානිකාදී එඇත්තම් ඒ ඇත්ත හැවට පස්සේ අර පරවාදීන් ගත්තවාගේ චතුස්ක හතර සකවාදිීනු තෙප ඉදිරිපත් කරනවා ක වසානහිද කියනවා තින් මේ එක මේ සකවාදීන්ගේ ජයග්‍රහණය නිවැරදි. පරවාදීන්ගේ ජයග්‍රහණය අධර්මයෙන් ලබනල අද නිසා එක වැරදි.ඒගොලො අධර්මය ධර්මය කොට දක්වොල නිග්‍රහහි පිළිගනිු කියලා කියන නිසා සකවාදීන් නිවැරදි ජයග්‍රහණය කළ පරවාදීන් සාවධ්‍යයි පැරදුනා. විස්තරරන ඒකාර එකනෙ එක ටැකිනෙකට අපටේ දක්වන්නේම පැහැදිලිවීම සඳහා මයි නඇත්තන් හැමතනම සකවාදීන් දනුවා මෙන්න මේ කාරණයෙන් පරවාදීන් පැරදිනා කියලකිව තර මදිී. තවෞදුරට ඒක පැදිලවීමට සමයි සි වැසි මක් නතුව මේ ටික කියාගෙන ආවේ. එමනම් අපි දැන් ඊළඟට එමුවා සකවාදීන්ට ඉදිරිපත් කරන කතාව. සවාද එකන සුදසච්චි කට්ටයේ සුදසාච්චි කට්ටයේ සුදසච්චි කට්ටය ඒකට කියන්නේ ප්‍රතිලෝම පංචකය ප ප්‍රතිලෝම පච්ච ප්‍රතිලෝම අනුලෝම පංචක කියලත් සමාර ඇන්ුල දාලාතින එකෙත් වරදක්නෑ හමයි එන්නේ ඕකේ අර විදිහටම පරවාදිී අහනවා පරවාදි පුච්චා පරවාදිී පුච්චා ගොල හනවා පුග්ගොලෝ නූප ලබ්බති සච්චි කට්ට පරමත්තයන ඕොන දැ පරවාදිී හනවා පුද්ගොලෝ නූප ලබ්බති සච්චි කට්ට පරමත්තය න සකවාදීන් කියන ආමන්තා ආමන්තා එසේය දැන් අර සකවාදීන්ගේ ප්‍රතිලෝම කියලා ගති සකවාදිින් හගෙන අප එක ඩැන් පරවාදිීින් හන පැත්තයෙන්නේ. පරවාදිී හන පරවා සත්වය පුද්ගල ඉන්නවකෙන මතය ද. ගොල හන ඇතක පවාදිං හනවා පුද්ගල නූප ලබ් ද සකවාදිීහ පුද්ගල උපලබ්බති කියන සත්වය පුද්ගලයා ලැබෙනවාද පරමාර්ථ වසයෙන් කියලා. එතකොට මේගොල්ු හනේ සත්ත්වය පුද්ගල ලැබෙන් නැද්ද පරමාර්ථ වසයෙන්. සත්‍යාර්ථ වසයෙන්. කියල මේ හනුව පරවාදිංහන සකවාදීන්ගේ ඉති ස්කණධා ඇතන ධාතු නිසා සවාදීින් කිය ඔව පුද්ගල ලැබෙන්නේ නෑ සත්‍යාර්ථ පරමාර්ථ වය කියකෙන එතටන පරවාදීන් දෙවෙන පරවාදි අනුයෝගෝ අනුයෝග එකට එවුද ව්‍යහන හරි සත්‍යාර්ථ පරමාර්ථය කියලා දෙයක් තියෙනවා දැ එහෙම කියන නිසාම සටය පුද්ගලය කියලා හෙම එකක් ඇත්තෙම නැද්ද කියලානවා එතකොට සකවාදින් කියනවා නොහේවං වත්තා්බි අකරුලියන්නෑ ම කඟර කෑලිකේපයක් ලියන්න නහවන්වත්තා එතකොටයි කියහෙම. සකවවාදිින් ඉස්සල කියවන සත්වය පුද්ගලෙක් නෑම කියලා දැන්ගත් නහවන් වත්ත බේ කියලා කියන්නේ මොකද මේ ගොල්ලො අහන්නේ සම්මුතියයි පරමාර්ථයයි කලවන් කරලා. සම්මුතියයි පරමාර්තය දැන් අතන සකවාදිින් හැවනේ සත්‍යාර්ථ පරමාර්ථ වසයෙන් ස ඉන්වාද කියලා පසෙකිවන ඔවු කියල පරවාදිී කිව. එකොට හැව්ව සත්‍යර්ථය පරමාර්තය කියලා ෙන ස්කන්දාා දේ ඒයානු සත්වය ඉන්වාද කිය හැවා. එ එකකොට එම නොකිය තුයි කියලා. එතට සකවාදීන් එහැවවේ සම්මුතිය දැනගෙන පරමාර්තයයක් දැනගෙන පරවාදීන් අහන්න ඒ විදිට නෙවෙයි. සකවාදීන් සත්‍යාර්ථ පරමාර්ථවවාශයෙන් සත්වය පුද්ගලයෙක් ඉන්වාද කියල හැවේ ස්කන්ධාදී ඇරගෙනමයි. ඊළඟට සත්‍යාර්ථය පරමාර්තය කියලා කැ ස්කන්ඩාදිය කියලා විස්තර කරල හැවවෙත් ඒත් පරමාර්ථය මුල් කරගෙනමයි. හැබැයි මේ පරවාදිීන් ඒ අනිපත්වයන්නේ. පරවාදිීන් පරවාදිීන් හන්නේ දැන් සත්වය පුද්ගලෙක් නැද්ද කිය හනවා. එතකොට සකවාදීන් කියෙන නෑ. කන්දා ීනි සොේ පුද්ගලෙක් නෑැ කියලනවා.යටකොට මේගල්ලු හනෝ මේ එකඩ එෙමනන්ගේ තොට සත්වය පුද්ගල නෑ කියර දශනා කරලාති නිසා ගහොමටවත්ත කොට කොහව දේශනාව සඳහන්වින්න නැතිතු රොත්වය පුද්ගල කියලා. නෑසේ නොකී තුයි කියලෙන. කවදිෙන සකවාදිී මොකද දේතුව සකවාදීද නොමේ පරවාදිින් ඔය සමුය සම්මුතිසාත්‍යත් මේකර කලොවන් කරදාලාතින්. සමති සත්‍යය ලන් කල දාලාති නිසා එනිසා කියනවා මේ සත්‍යය පරමාර්ථ සත්වය පුද්ගලෙක් නෑ නෙමේ හෙම නොකිය තුයි කියලා කියනු. ඔන්නඔඒ විදිහයට ගිහිල්ලා ඩැං ඉලඟට පරවාදීන් මෙතන දිගන්න පරවාදිීන් කියන ඊට පස්ස මේ ආජානහි නිග්ගන්. නිග්‍රහය පිළිගණයු කියලකි නොකද ඇත්තු ඉස්සරලකවා සත්‍යයාර්ථ පරමාර්ය පුද්ගලෙක් නෑ කියලා කියනවා. පස්සේ කියනවා සත්‍ය මේ සත්‍යය පුද්ගලෙක් නෑ කියන එක නොකී තුයි කියලා කියන. එනිස මෙතන කියන උඹබල ඉස ඉස්සරලා අපි හැ එකකම් ප්‍රශ්නේ දෙවනවත් හැ එකකම් ප්‍රශ්ය උඹබල උත්තර දෙකක් න්න. එනිසා ඔයත්තෝ ආජානහි නිග්ගාන් ඔන්න මේක තමයි පරවාදී නිග්‍රහය අ ඊරඟට පරවාදී අනුයෝ පාපන පරවාදී අරෝපන එතවට මෙන්න මටික තමයි ඔන්න මේටික පච්චනික පංචකය ප්‍රතිලෝම ප ප්‍රචන කිවත් ප්‍රතිලෝම කිවත් එකක පංචකේ මෙන මේ පංචකය තමයිති මෙන පංචකය පහේ කොටස හොඳ ඊට පස්සේ ඔය පංචක ඇවිල්ලා ඊළඟට අරවිදිටම සකවාදීන්ගේ අ අපි පරවාදිීං ආ වගේම සකවාදීන් ගෙත්වෙනවා පටිකම්ම චතුක්කය පටිකම්ම චතුක්කය යනවා නිග්හා චතුක්කයනවා චතුස්කේනවා අනුලු මේ නිගමන නිගමන චතුස්කය. ත මේකේ දී සකවාදීන්ගේ ටි කියන මකද පරවාදීන්න ප්‍රශ්ණ කරන මේ ප්‍රතිලෝමනි ප්‍රතිලෝමයකේදී පරවාදීෙන් ප්‍රශ්ණ කරනවා පරවාදීන්ට නිග්‍රහ එනවා සකවාදීන් ප්‍රතිකාරමය කරනවා නිග්‍රහයට පිලක්න නොවිය යුතුයි කියලදානවා ඊළඟට ඒ අත්තන්නට වර්ද යොමු කරනවා නිගමනය කරනවා ඔත්තු වැරදි අපි හරි ඇත් තුොකපක මිච්චාවක් කියල සකවාදීන් ඉදිරිපත් කනවා දැන් ඕකේ අවසාන දිී එතකට මෙන්න මේ නිග්‍රහය නිසා එක නිග්‍රහයක් වෙනවා. එනම් ඔබට මතකෑදිී මත තියනන්නටන සුද්සාච්චි කර්ටය අරදියට අනුලුවම් ප්‍රතිලෝන් වසය නිග්‍රහ දෙකක් කෙනවා. සකවාදී පරවාීින් ටක නිග්‍රහයි පරවාදීන් සකවාදීන්ට එක නිග්‍රහයයි ඕකසාච්චි කට්ටේ ඉදිරියට අපි කියවෙනවා ඒකෙත් සකවාදී පරවාදිීින් ටක නිග්‍රහයයි පරවාදීින් සකවාදීින්ට එකක නිග්‍රහයයි කාලසාච්චි කට්ටේ සකවාදී පරවාදීින් ටකනිග්‍රහයයි පරවාදිීින් සකවාදින් ට එකකනිිග්‍රහයයි අයවසාච්චි කට්ටේ දී සකවාදීින් පරවාදිින් ටකනිග්‍රහයයි පරවාදිීින් සකවාදීන් ට එකනිිග්‍රහයයි. ඔන්න හොම තමයි ෝකේ යන පිළි වෙලා ඒ අවට පයතමයි අට්ටක නිග්හ කියල කෙන ඔන්න ඔය දැ මේක ගැන විතර යකීවේ තෙරනද මේක ගැන විතරයි කීවේ. එතවට ඕකාසාච්චි කට්ටේ කිවේ නෑ. ඒකෙත් ඔයනා ක්‍රමීම තමයි හැබැයි. හොඳ ධර්මඥානයක් නැත්තම් මෙන්න මේ සත්ත්වය පුද්ගලයක් කියන එකට කේවල සබ්බත් සබ්බදා සබ්බේසු. තනිකර හැමතැනම හැමකල්ල හැමාව යවයකම. කියන එක දළ පග්ඩ බැරු යනවා. හොඳ පුරදදුපුුණු වෙච ධමඥාණයක් තිබුණොත් තමයි මේ කාරණනාාටිකත් හොඳට මතකෙතියාගෙන ඒ කාරණාවලට මේ මේ කියමං, ැලපෙන්නේ කොමද සැසදන්නේ කොමද මෙච්චන්නේෙ කොමද කියන එක තේරම් ගැීමට හැකියාව ලැබෙන යනවා. එමන අපි අද පාඩම සමාප්තිය මේ කාලවෙේලාව හරියන නිසා එමනම් මෙතෙක්වේලාපි මෙච්චර පැහැදිලි කරලා පැහැදිලි කරලා මේ ස්වාමන්හසලටත්න උගන්නලා නෑ දැමක අවදක්කත් කරලා නැති පිරික් නිසාතයිම මෙච්චර් මහන්සේලා කරන්නේ. සා ම එතනවා තේරුම් ගන්ඩ ඇති නොතේරන තැනක් තිබුණත් කෞර කමණඩ ඉදිරිපත් කරන්න මේ හවල් කොටස තේරුන්නේ ඒ කොටස තවටිකක් කියලා දෙන්න කියලා එමෙන්ම මේක වේග වැඩීනං ඒකත් කියන්න වේගේ මදිනං ඒකත් කියන්ඩ විස්තර කරනවා වැඩිනං ඒත් කියන්න විස්තර කරනවා මදිනං තවත් කියන්න ඒ එතකොටම අපට යන්ඩ හම්බෙන මේක මටත් හද කොසලක්සිද්ධ වෙන්නන්නේ තමතමට ධර්මඥාණයක් දියුණු වෙන්නේ එමනං අදට වැඩ සටහන සමාප්තයි. වැඩ සටහන රට ලෝකයට විකාශනය කිරීමට හඬ දකිින්ද ඉඩකළ සැලැස්සූ ඒ සත්පුරුෂ මුලින් කියන ලද නම්ගොත් නො කියියපු ඒ සත්පුරුෂ සලු දෙනාටම බනාසන සීලු දිනාටම සමාරස්වාමින් වහස්සි ලපවා මේ හනව බලනවා. ධර්මා අවබෝධයට කැමති හිතාහිත මැදාත් සීලු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ ධර්මකරුණු නිරවුල් කිරීම තුළින් ලැබෙන ධර්මක් ඥාණය. චතුරාරි සත්‍යය අබෝධයට සම්මුතිය සම්මුතිය වශසයනුත් පරමාර්තය පරමාර්තය වසයනුත් නිවැරදි අවබෝධ කරලා සම්මුතිය ව්‍යහාරයේ ග්‍යාට පරමාර්තයෙන් ධර්මය අවබෝධ කිරීමෙන් ලැබෙන චතුරාරි සත්‍යය අබෝධය දක්වා ඔබට තුනුරුවන්ගේ අශිර්වාදය මේ ධර්ම වැඩස්සටහනේ ශක්තිය උපකාරවේවායි මෛත්‍රය කරනවා හැම දෙනාටම තෙරවන්සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, උ්්‍යන්තන් අනුමෝ දිත්වා චිරන්රක් කාන්තු ශාසනං චිරන්රක් කාන්තු දේශනං චිරන්රක් කාන්තුුමම් පරන්තිී. සාතුෝසාතුසාතුෝ පෙන්වත්න දේශනාව පෝත්වා පදහළ පින්වත් ස්වාමින් වහන්සේ,මරිකම බෝතලයේකිනිතුලා කළ අරන්නසේ නස්සනාතීපතින් ත්‍රපිටකාචාර්රය පූජනීය තල්ගමුුවේ සුදිහිරාණන්ද පින්වත්ස්වාමින්න් වහන්සේට, නෙදදුක් නිරෝකයේ සුව සම්පත්තිය සැල්සේපායි අපි ප්‍රාර්ථනා කරමෝ. සාධෝ සාධෝ සාතුෝ. පෙන්වත්න අද ව්‍යවාධාපන්න ධර්ම දේශ්නාමය වැඩස්ථාන ඩු පෙන් සිය දහයකත් වෙල භාතයේ කටයුතු කළා Tීබේ විජේසිංහ අනෝමා විජේසිංහ සහ සහෝතර සහෝතිරය ප්‍රධාන පෙන්වත් පිරිස විශෂයෙන්ම දැනට සිව් වසර පෙරමියකිය රේුණුකා වැරලගම් වෙනවියට අන බෝදධන් කරන්නට ඒවගේම හරටට දෑයට මෙහවරන්නට ක්‍රමින පවත්තිය වදහළ වන්දනිය පෝජනීය ගරුතර මහසංගරනට පින් පෙත් අනු මෝදන් කරනට ඒවගේම සුජීවත්ව සැටින සීලුම නෑදෑහිතමිතුරන්ට ධර්මාපෝධය පිනිිසත් එවගේම දැන්ඩ ලූකඇ ව්‍ය අපතුව පෝතින කොෆD-19 වසංගතය ඉක්මනින් දුරු ඒවා පලාාර්ථනා කරන්නටත් මේ පින්වත් හැමදිනම බලාපපුරොත්තු වෙනවා.ඒ හැමදිනනාම පින් අන මෝදන් කළ හැමදිනාටම පින් අනු මෝදන් වේවා ශිර්වාද කළ හැමතිනාටම ආශිර්වාතයක්ම වේවා ඩායිකත්වෙ ලබාතේ කරියයතු කරට ඒ පේ විජෙසිංහ අනෝම්මා වැජසිහ ප්‍රධාන පවුලේ සහෝතර සහෝතරන් හැමතිනාටත් උතුම් වූ ධර්මාබෝධය පිණසම බැපින් හේතුවාසනාවේ බායි ප්‍රාර්ථනා කරමින් අපි වෙවාධාපන්න ධර්ම දේශ්නොම්මාලාවේ සිව්වන දේශනාවෙන් ඔබහමන බලාපොරොත්වෙන් අපි සම්ගනයනවා. උබහැමතිනාටම සීලු යහපතම උදාවේවා.